ප්‍රියදර ප්‍රේමවන්තේනි ජයමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේ මේ සුද්ධවන්ත හෝරාව ගත කරන්නට ඔබගේ මගේ සිත් සතන් සූදානම් කරගනිමු ඔබ මා උද වහන්සේ ඉදිරියේ පාපිෂ්ඨ පුද්ගලයන් ලෙස උරවහන්සේ ඉදිරියේ දනින් බැටී සිට ස්වාමීන් වහන්සේ දෙස අපගේ දිනේ යොමු කර බලා සිටිමු. ජේසු ඔබට මට මහත්සේ ආදරය කරමින් ඔබගේ මගේ ජීවිතය උරවහන්සේගේ ස්පර්ශය තුලින් ස්පර්ශ කරන්නටයි සූදානම් වන්නේ. එසේනම් ආදරම්මේ තාත්තේ දුවේ පුතේ මේ සුදවන්ත ස්වාමීන් වහන්සේ ඉදිරියේ සිටමින් උන්වහන්සේගේ වරප්‍රසාද දිනා ගන්නට පෙර අපි උන්වහන්සේගේ වදනින් මෙසේ පෝෂණය වෙමු. සුදවර ජෝහන්තුමාගේ සුවිශේෂේ 15 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ සිට පස්වෙනි වගන්තිය දක්වා සබේ මිදිවැල මමය මාගේ පියනන් වහන්සේ උද්‍යාන පාලකයා නොය උන්වහන්සේ මා තුළ ඇති පල නොදරන සියලු අතු කපා හරිනසේක පල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස පාහිනසේක මා ඔබට වදාළ දහම කරුණු කොටගෙන ඔබ දැනටම පිරිසුදුය මා තුල සිටින්න මමද ඔබ තුල සිටිමි අත් මිදිවැලට යාවී නැතිනම් වෙන්න ඵල දරන්නට ඊට නොහැකිසේ ඔබ මාහා ඒකාබද්ධ නොවන්නා වුනම් පල දැරීමට ඔබට නොහැකිය මිදිවැල මමය ඔබ අතුය යමෙක් මා තුල සිටින්නේද මම ඔහු තුල සිටිමි ඒ තැනැත්තේ බොහෝ පල දරයි මන්ද මාගෙන් වෙන්ව කිසිවක් කරන්නට ඔබට නොහැකිය ජයමාන ස්වාමීන් වහන්සේ තුල ප්‍රියදර ප්‍රේමවන්තේනි ඔබත් මමත් ඒ සබන් දුන්න සුවිසිස වාක්‍ය තුලින් ස්වාමීන් වහන්සේ ඔබට මට කතා කරනවා ඔබ වහන්සේ මිදිවැල බවත් ඔබත් මමත් එහි අතු බවත් ඔබ වහන්සේ ප්‍රකාශ කරනවා එසේනම් ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ සුවිසිස වාක්‍ය තුල පැහැදිලිව සඳහන් වන ආකාරයට මේ ජයමාන ස්වාමීන් වහන්සේ තුල ඔබගේ මගේ ජීවිතේට යහපත් ප්‍රතිඵල නෙලා ගන්නට නම් අපි උන්වහන්සේ හා සමග ඒකාබද්ධව ජීවිතය ගත කරන්නට ඕනේ. හරියට ජේසු තම තාත්තත් එක්ක බද්ධ වෙලා ජීවිතය ගත කළා වගේ. අපි අත්දකිනවා ආදරම්මේ තාත්තේ දුවේ පුතේ ජේසුගේ ජීවිත කාලය තුලම ජේසු කරව හැම දෙයක් කරන්නට පෙර ජේසු තාත්තත් එක්ක ගැඹුරු සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තා. ඔබ දකිනවා ජේසු ප්‍රසාද ස්නාපණයෙන් පසුව පාලුකරයේ තුල දින 40ක් නිරාහාරව සිටමින් තම තාත්තත් එක්ක ගැඹුරු සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තා. ඉදිරියේදී තිබෙන ඒ වසර තුනක දූත මෙහෙවර ඉටු කරන්නට උන්වහන්සේගේ ජීවිතය තුළ උන්වහන්සේ කරපු හැම දෙයක් තුළම සාර්ථක ප්‍රතිඵල නෙලා ගත්තේ තාත්තත් එක්ක බද්ධ වෙලා හිටපු නිසා. ආදරම් මේ තාත්තේ දුවේ පුතේ වර්තමාන සමාජය තුළ
අපි ගොඩක් වෙලාවට අපගේ වැඩ කටයුතු වලදී ජේසුත් එක්ක නෙමෙයි අපි ඉන්නේ. ජේසුගේ නෑත් වෙලයි ගොඩක් වෙලාවට අපි අපගේ වැඩ කටයුතු කරන්නට පටන් අරන් තියෙන්නේ. ජේසුගේ කැමැත්ත හොයනවා වෙනුවට අපි අපගේ කැමැත්තට මුල් තැන දෙමින් තමයි අපගේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ. දවසක් ආරම්භ කරද්දීවත් ඒ දවස අපි ජේසුත් එක්ක නෙමෙයි ආරම්භ කරන්නේ. උන්වහන්සේ ඔබට මට මෙච්චර වරප්‍රසාද දීලා තියෙනකොට, උන්වහන්සේ ඔබට මට මේ සුන්දර වූ දිනය දීලා තියෙනකොට, මේ සුන්දර වූ ජීවිතය දීලා තියෙනකොට, ගොඩක් වෙලාවට අපිට වැටහිලා නැහැ අපි උන්වහන්සේ එක්ක ඒකාබද්ධ වෙලා ඉන්නේ කියලා. අපි ජේසුගේ නෑත් වෙන්නට කොච්චර උත්සාහ කරත් ජේසු ඔබට මට ආදරේ නිසා උන්වහන්සේ හැම මොහොතකම උත්සාහ කරනවා ඔබත් මාත් එක්ක බද්ධ වෙන්නට. අදරම් මේ තාත්තේ දුවේ පුතේ, හරියට අතු මිදි වැලට යාවෙලා නැතිනම් සාර්ථක ප්‍රතිඵල නෙලන්නේ නැහැ වගේ, සාර්ථක ඵල නෙලා ගන්නට බැරි වෙනවා වගේ කැඹුරු යාඥාව තුළ ඔබත් මමත් ජේසුත් එක්ක බද්ධ වෙලා නැත්තම්, සම්බන්ධ වෙලා නැත්තම් අපේ ජීවිතය අසාර්ථක වෙනවා නොඅනුමානයි. අම්මා කෙනෙක් ලෙස, තාත්තා කෙනෙක් ලෙස තම ස්වාමි පුරුෂයාට භාර්යාවට සම්බන්ධතාවය කැඹුරු නැත්තම්, දුවෙක් ලෙස පුතෙක් ලෙස තම අම්මා තාත්තත් එක්ක තියෙන සම්බන්ධතාවය කැඹුරු නැත්තම්, ඔබගේ පෞල් ජීවිතය තුළ යහපත් පෞල් ජීවිතයකට හෙබී ගුණාංග අත්දකින්නට බැරුව යනවා. ඔබගේ පෞල් ජීවිතයට ස්වාමීන් වහන්සේගේ වරප්‍රසාදය නොහඩුව ගලාගෙන ඉන්නේ නැහැ. එසේනම් ආතරම් මේ තාත්තේ දුවේ පුතේ, උත්සාහ කරන්න. ඔබගේ මුළු ශක්තියෙන් වීරයෙන් උත්සාහ කරන්න. මේ ජේසු තාත්තත් එක්ක සම්බන්ධ වෙලා තම ජීවිතයේ තිබෙනව සෑම දුකක් වේදනාවක් තුළම ඒ ශක්තිය ලබාගෙන, ඒ සෑම දුක වේදනාවක්ම තාත්තගේ කැමැත්ත ඔස්සේ ඉදිරියට අරගෙන ගොස් ඒ දුක වේදනාව තුළින් උත්ථානය අයිති කරගත්තාසේ ඔබත් මමත් අපගේ ජීවිතය ජේසුත් එක්ක බද්ධ වෙලා, දෙවතාත්තත් එක්ක බද්ධ වෙලා කැඹුරු යාඥාව තුළ ශුද්ධවන්ත ජීවිත බවට පත් කරගන්නට වරම් අය දෙන්න. එදා කීකරු පුත්‍රයා තාත්තව අතහැරලා ගියාම වස්තුන් සියල්ල විනාශ කරගෙන ජීවිතය නැති නාස්ති කරගත්තාම මේ තාත්තා මග බලාගෙන හිටියා පුතා එනකම්. මේ ජේසු ඔබ මම එනකම් මග බලාගෙන ඉන්නවා. වෙන්විච්ච සම්බන්ධතාවය නැවත ඇති කරගන්නට අම්මා කෙනෙක් ලෙස, තාත්තා කෙනෙක් ලෙස, දුවෙක් ලෙස, පුතෙක් ලෙස ඒ පවුල තුළ කැඩී බිඳී ගිය සම්බන්ධතාවය නැවත ඇති කරගෙන ඒ ශුද්ධවන්ත පවුල් ජීවිත උන්වහන්සේ වෙත ඔසවන්නට ඔබ මම හැරී එන තෙක් උන්වහන්සේ බලාගෙන ඉන්නවා. එසේනම් ආදරම් මේ තාත්තේ, උන්වහන්සේ එක්ක සම්බන්ධ වෙමු, උන්වහන්සේ එක්ක බද්ධ වෙමු. යාඥාව තුළ ජේසු තාත්තත් එක්ක බද්ධ වුණාසේ ඔබත් මමත් ඒ අතු මිදි වලට යාවෙලා තියෙනවාසේ ජේසුත් එක්ක බද්ධ වෙලා සම්බන්ධ වෙලා අපගේ ජීවිතවල යහපත් ප්‍රතිඵල නෙලා ගන්නට වරප්‍රසාදය උන්වහන්සේගෙන් අය දෙමු. අපි ගායනා කරමු. උන්වහන්සේ ඒ මිදි වැල නම් අපි ඒ මිදි වැලේ අතුවන නිසා, අපි ඒ වැලට සම්බන්ධ වෙලා උන්වහන්සේ හා සමග පල දරන්නට වරම් ඉල්ලා මේ ගීතිකාවට බැතියෙන් සහභාගි වෙමු.
ස්වාමීන් වහන්සේ එක් ඒකාබද්ධ වෙමින් ඵල දරන්නටත් උන්වහන්සේගෙන් වෙන්න ඵල දරන්නට බැරි බවත් අවබෝධ කර ගන්නට ශක්තිය ආයදෙමු. සිතම් ලකරින් උපමා දෙසුගලෝතුරු තහම ඔබේ කිසුබස්නි දිවමන් වචනි දුවයි දුවයි කෝ සතර අතේ දුවයි දුවයි කෝ සතර යේසුගේ නෑත් වෙන හැම මොහොතකම අපේ ජීවිතය අසාර්ථක වන නිසා අදිටන් කරගන්න අම්මේ තාත්තේ දුවේ පුතේ ජේසු එක්ක තියෙන සම්බන්ධතාවය යාඥාව තුළ තව තවත් කැඹුරු කරගන්නට. ජේසුත් එක්ක බද්ධ වෙච්ච අපි ජේසුත් එක්ක ගැඹුරු සම්බන්ධතාවය ගොඩනගාගත්තු අපි මේ සුදවන්ත වූ ස්වාමීන් වහන්සේගේ බලගත වූ ආශිර්වාදය පතා යාඥා කරමු.
ඔවුන් වහන්සේ ස්වර්ගයෙන් පූපය ඔවුන්ට දෙබව වදාළසේක. සෑම ප්‍රබෝධයක් මෙහි අඩංගු වී ඇත්තේ යාඥා කරම්හ. අපගේ දෙවී ස්වාමිනි, මේ දීව සප්පසාදේ වැඩසින්න ජේවාච පාලකයාණන් හට නිසේ වන්දනාචාරය පිරිනැමීමට අපට වරම් දුනු මැනව, විශ්වාසය මගින් දැන් අපි හඳුනා ගන්නා වුන් වහන්සේ, ඔබවහන්සේගේ මහිමාලෝකයෙන් දැක ගැනීමට අපට මග සැලසුව මැනව. මේකීදේ අප ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. Nitya stuti.